අද මේ අපි කතා කරන්නේ අපේක්ෂා රෝහලේ ඉඳගෙන මම හිතන්නේ මේ අපේක්ෂා රෝහලට එන බොහෝ රෝගින්ගේ එක හේතුවක් තමයි මේ රෝගවලට අපි විශ්වාස කරන විදිහට මේ රසායනික පොහොර ඒ වගේම රසායනික ද්‍රව්‍ය කෘමිනාශක වාදිය පාවිච්චි කිරීම මේ කළ යුතු වැඩක් ඒ නිසා තමයි ජනාධිපතිතුමා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරේ ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ මාර්ගම අපේක්ෂා රෝහල සඳහා හෘද නිරීක්ෂණ යන්ත්‍ර දෙකක් පිරිනැමීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුවයි පෙරදිනිය විශ්වවිද්‍යාලයේ සිසුන් සමග සෝම් තාක්ෂණයේ ඔසේ එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා දැක්වුවේ මෙවන් අදහසක් ඇත්ත වශයෙන්ම ලෝකේ කාබනික පොර යොදවන්නේ කෘෂිකාර්මයට අරගෙන ඉඳන් වලින් 1.5 ආසියා හරි අඩුවෙන් කරන්නේ චීනය කරනවා ඒ කරන්නේ යුරෝපයට ඇමරිකාවට එහෙම කාබනික පොර වලින් රැව්ව නිෂ්පාදනය කරපු කෘෂි භාණ්ඩේවල් චීනය යොදවන්නේ නැහැ කා මේක කරන්න බලන්න ඒක කෙරුවම් වෙන හේතුව මොකද්ද අපි බලයෙන් බලන්න මේ කියන්නේ අපේ නිෂ්පාදනය අඩු වෙනවා දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී වැඩසටහන් සංවිධානය කර තිබුණා මේ අවස්ථාවේදී අපිට පෝර නැ නැත්නම් අපිට රසායනික පෝර නැ කියලා උද්ඝෝෂණ කරලා ඉන්න එකට වැඩිය අපි තිරසාර සංවර්ධන තිරසාර විකල්පයකට යාම අනිවාර්යයි මේක අත්‍යවම හොඳ ව්‍යාපෘතියක් මම ඔබතුමාලට කිව්වා මේක කරාට පස්සේ සාමාන්‍යයෙන් ඔයගලන්ට බය නැතුව මාසකට ලක්ෂයකමාරක් විතර ආදායමක් තියෙනවා ඒ නිසා අපිට දිගටම මේ කටයුත්ත කරන්න පුළුවන් ඒ නිසා ඔයගොල්ලෝ මහන්සි වෙලා උනන්දු වෙලා මේ කැපකිරීම කරා වගේම මේ පැලට් එක හැදිලා ටිකක් ලොකු වෙනකම් මේ විදිහම බලාගන්න මේ අතර අදත් රට පුරා උද්ඝෝෂණ පැවති අතර විවිධ පුත්කලින්ද මේ පිළිබඳ අදහස් පළ කළා ගමේ අහිංසක තේගවිය මරණ මංචකයට අරගෙන යන කටයුතු කළ තියෙනවා. ඒ නිසා අපි කියනවා අපේ කෘෂිකාර්මාන්ත නිරත වෙන අපේ අහිංසක ගොවි ජනතාවට මේ අපරාධය කරන්න එපා. මෙතර පොහොර සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. මේ අද පුවත්පත්වල තියෙන මුල පිටේ රජය තීරණය කළා තියෙනවා කියලා මෙට්‍රික් ටොන් 56,667 ඕර්ගනික් ඇන් නැචරල් මිනරල් ෆර්ටිලයිසර් ගේන්න කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මේක ගේන්න ගහලා තියෙනවා මේ ගැසට් එක. හරි මේ ගැසට් එකේ තියෙනවා මොනවද බලපත්‍ර යටතේ ගේන්න පුළුවන් මොනවද තහනම් කරලා තියෙන්නේ ගේන්න බැරි කියන. එතකොට අපිට අහන්න තියෙන ආණ්ඩුවේ මේකයි. එතකොට මේ ගැසට් එක සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.